විපක්ෂයේ කුහකත්වයෙන් ජනතාවට අත් වූ ඉරණම දරුවන් දෙක කිරිබත් ටිකක් අන්න අපි සල්ලි ටිකක් ඉදින් ගමට යවන්න ලෑස්ති වෙනකොට විපක්ෂයකට විරුද්ධ වුණා. දෙදෙනෙකු මරුතුරුලට යවා 50ක් රෝහල්ගත කළ මාරක අනතුර. මැතිවරණ දෙකකට කොමිසමේ සූදානම. නියං රකුසා ජලසැපයුමටත් පෙරෙහි වෙයි. කොරෝනා දකුණු කොරියාවටත් ශ්‍රී ලාංකිකයනුත් සිටින තේගු අවදානම් කලාපයක් වෙයි. ලොබ විශේෂිතයන්ගේ අවධානය දිනාකත් විශේෂිත දරුවා. දේශීය ප්‍රවෘත්ති. ශ්‍රී ලංකාව ඇතුළු ලෝපුරා රටවල් රැසක හින්දු බැතිමතුන් මහත් හරසරෙන් සමරන මහා ශිවරාත්‍රිය දිනය අදයි. දැනුමේ ආලෝකයෙන් හා අවබෝධය තුළින් ජීවිතවල ඇති මෝහාන්ධකාරයේ පළවා හැරීම ශිවරාත්‍රිය සැමරීමේ ප්‍රධාන අරමුණයි. තම ආධ්‍යාත්මික ජීවිතය ආලෝකවත් කරගැනීමේ අරමුණෙන් හින්දු බැතිමතුන් පුණ්‍ය කටයුතුවල නිරතවීම මෙම දිනෙහිදී සිදුවන බව. ශිවරාත්‍රිය අර්ථවත් ලෙස ගත කිරීමෙන් විමුක්තිය උදා කරගත හැකි බවයි එම බැතිමතුන්ගේ විශ්වාසය. ශිව දෙවියන් වෙනුවෙන් පහන් තෙල්වීම, දේව ස්තෝත්‍ර ගායනය හා විශේෂ පූජා පැවැත්වීම අද දිනය තුළ සිදු කෙරෙන ප්‍රධාන කාර්යයන් වෙනවා. මහා ශිවරාත්‍රිය වෙනුවෙන් දෙවයින පුරා ක්‍රියාත්මක ආගමික වැඩසටහන් වලට විශාල වශයෙන් හින්දු බැතිමතුන් එක්ව සිටිනවා. කතරගම වැඩිහිටිකන්ද සෙල්ල කතරගම ගඟේ දේවාලය, කතරගම ශිව ස්කන්ධ කුමාර කැලේ දේවාලය යන ස්ථානවල අද දිනේ පුරා විවිධ පුද පූජා පැවැත්වෙනවා. එමෙන්ම උඩරට ප්‍රදේශයේ මෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වලද විශාල පිරිසක් මහා ශිවරාත්‍රී දින ආගමික උත්සව වලට එක්ව සිටිනවා. විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුවේදී කුහක ලෙස හැසිරීම හේතුවෙන් වැඩ කරන බොහෝ පිරිසකට අලුත් අවුරුද්ද සතුටින් සැමරීමේ අවස්ථාව අහිමි වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ග්‍රාම නිලධාරීන්ගේ ජාතික සම්මේලනයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහනුවර පිහිටි උඩරට කලා සංගම් ශාලාවේදී සම්මේලනයේ පැවැත්වුණේ. විශිෂ්ට සේවාවක් සිදු කළ ග්‍රාම නිලධාරීන්ගේ සේවය අගය කරමින් සම්මාන පිරිනැමීමක්ද මෙහිදී සිදු කෙරුණා. මැති ඇමතිවරුන්තුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විශාල ඉල්ලීමක් තිබුණා. ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව. දැන් ඔක්කොම වෙලා කැබිනට් එකට එන්න තියෙන්නේ. අද ඇමතිතුමා මං හිතුවා ඉන්දිය කියලා මෙතන. මෙතුමත් නැහැ, ලේකම්තුමත් නැහැ. ඇමතිතුමාගේ හා ලේකම්තුමාගේ අවධානය ජනාධිපතිවරයා දුන්න පොරොන්දුවක්. ඒ නිසා ඒ කටයුත්ත ඉටු වේවි. දැන් ඊයේ පාර්ලිමේන්තුවට ගෙනාවේ අපි ගත්ත ණය බේරන්න නෙවෙයි, 19 ගත්ත ණය බේරන්න. ඔවුන් කොම්පැනි වලට අපි ගෙවිය යුතු මුදල් ගෙවලා, සිංහල අලුත් අවුරුද්දේ ඔවුන්ගේ සේවකීන්ට පඩි ගෙවලා, දරුවන් දෙක කිරිබත් ටිකක් අන්න අපි සල්ලි ටිකක් ඉතින් ගමට යවන්න ලෑස්ති වෙනකොට විපක්ෂයකට විරුද්ධ වුණා. මොකද විපක්ෂය හිතුවා මොඩියෝ වගේ මේක දාලා එයාලට පුළුවන් වෙයි කියලා පරද්දන්න. මතක තියාගන්න ඕන විපක්ෂයේ ඉන්න නායකයන්ට වඩා පළපුරුදු දේශපාලන කණ්ඩායමක් දාන්න පක්ෂේ. මොකද ඒකෙන් උනේ මොකක්ද? අර වැඩ කරපු කම්කරුවන්ට ඔවුන්ගේ සිංහල අලුත් අවුරුද්ද කණ්ඩ අවස්ථාවක් විපක්ෂයේ තියෙන කුහකකම නිසා ඒක වැළැකුණා. මගේ පෞද්ගලික මතය තමයි මං කිව්වා ඒ කට්ටියටම කරගෙන යන්න දෙන්න කියලා මේ අවුරුදු මාස තුනක්. නමුත් වැඩි දෙනාගේ කැමැත්ත තිබුණේ බාර අරගෙන මේ වැඩ පිළිවෙල අපි කරමු කියලා. ඒකින් බාරගත් එකෙන් නිවාස 14 හදන්න අවස්ථාව ලැබුණා. ලක්ෂයකට රැකියා අවස්ථාවන් ලබා දී වැඩ පිළිවෙලට යන්න අපිට පුළුවන්කම ලැබුණා. ජාත්‍යන්තර මාතෘ භාෂා දින සැමරුම් උත්සවය 2004 පරිශ්‍රයේදී පැවැත්වුණා. උත්සවය සංවිධාන කළේ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජාත්‍යන්තර මාතෘ භාෂා දිනේ වෙනුවෙන් පැවැත් වූ චිත්‍ර තරගයේ ජයග්‍රහණය කළ දරුදෙරියන්ට සහතිකපත් ප්‍රදානයේද මෙහිදී සිදු කෙරුණා. 2020 දශකයේ වෙනුවෙන් සමරු මුද්‍රයක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මුලස්ථානයේදී ඊයේ සිදු කෙරුණා. 2020 වසරේ දෙවන මාසයේ 20 වෙනි දින වේලාව 20:20 පසුවේ තත්පර 20 දී මෙම මුද්‍රය නිකුත් කිරීම විශේෂත්වයක්. මීට සමගාමීව ප්‍රවීණ ගායක අවහප්‍රාප්ත මොහිදීන් බෙග් මහතා වෙනුවෙන් සමරු මුද්‍රයක් නිකුත් කිරීමද සිදු කෙරුණා. මහමැතිවරණයෙන් පසුව විපක්ෂය අපේක්ෂා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඉල්ලා සිටින්නේ රට පුරා එක්සත් ජාතික පාක්ෂිකයන් කළ යුත්තේ පක්ෂය ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් බෝධි පූජා පැවැත්වීම බවයි. विपक्ष नायक सजित प्रेमदास महता अद पेरवरुवे महलूर श्री तलदा मालिकाव बेंदपुदागत्ता अनतुरु मल्लत्तु पार्श्वे महानायक अतिपूज्य तिब्बटुवे श्री सुमंगल राहिम्यन सह अस्किरी पार्श्वे महानायक अतिपूज्य वरकागुड श्री ज्ञानरत्न स्वामीन वहन्से बेहदक आशीर्वाद लबागत्ता अनतुरु माध्य वेत अदहस दक्वू विपक्ष नायक सजित प्रेमदास महता किया सिटिये तमन अपेक्षा करन्ने विपक्षय नोबन बवई. ඇත්තටම මගේ දේශපාලන ගමන තුළ 94 ඉඳලම දැවැන්ත අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම අභියෝග රැසක් මැද්දේ අපි ඉදිරියට යන්න තිබෙනවා. අපේ බලාපොරොත්තු විපක්ෂයේ කාර්යභාරය කිෂ්ඨ කරන්නට නෙවෙයි. බැතරගල්ලේ Hindu ආගමික ස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ රට පුරා බෝධි පූජා කොට එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගත යුතු බවයි. එක්සත් ජාතික පක්ෂය ලකුණක් සඳහා සිංගමනේ නොයා යුතුයි. මට සමස්ත පාක්ෂිකයන්ට කියන්න තියෙන්නේ අත්මුළු රට වටේම පාක්ෂිකයන් බෝධි පූජා පවත්වනවා නම් හොඳයි. පක්ෂයට යහපතක් වේවා කියලා. තවත් ස්ථාන රැසකදී එජාප අර්බුදේ පිළිබඳ අදහස් පළබුණා. නියම ලකුණ මොකද්ද කියන එක තෝර ගැනීම. අපි නම් පැහැදිලිව කියන්නේ දැන් අලිය ලකුණකින් යන්න ඕනේ. අපි මේ වන විට සූදානම් වෙලා තින්නේ අලිය ලකුණෙන් තරඟ කරන විදියට තමයි. ඒක තමයි ප්‍රශ්නේ. දැන් හංසය ඉල්ලන කතාවෙත් පොඩි ගැටලුවක් තිබෙනවා. මොකද ඇත්ත කියන්නට ඕන හංසය ඉල්ලනකොට හංසය වෙනත් පක්ෂයක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. මේක ලේකම්වරේ ඉන්න වෙන කෙනෙක්. එතකොට ලේකම්වරේ ඉන්න නිසා අපේ පක්ෂයේ එතකොට පුළුවන්කමක් තිබෙනවද ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් අස්සෙල මේ ලේකම්කම දෙන්න ඕනේ මෙතෙන්. දැන් මම අහනවා අලියගේ තරන් කරන්න බැරි කමක් මොකද්ද? ඒ සමහර පුද්ගලයන් සමග ගැටලු තියෙනවා. එක එක ජාති චරිත ඉන්නවා, ජනතාව ප්‍රතික්ෂේප කරන චරිත ඉන්නවා. මීමැස්සගෙන් ආවා දිරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ දියාරුවීමක් කොහොමද තියෙනවා? ඒක හන්දනේ ජනතාව ප්‍රතික්ෂේප කරේ. මෙහෙවන පුද්ගලයන් ගැන ජනතාවගේ කලකිරීමක් තියෙනවා. හංසයා ලකුණද නැත්නම් හදවතද නැත්නම් අලියද කියන එක අපි ඉදිරියේදී තීන්දුව කරනවා. හදවත ගන්න බැරි කමක් තියෙනව නේද? මේක අයිතිකාරයක් කියන්නේ නෑ. කිසිම අයිතිකාරයක් නෑ. අපි තමයි පළවෙනි දීලා තියෙන හදවත කවුරුත් දීලා තිබ්බේ නෑ. හදවතක් නැති මිනිස්සුන්ට හදවතට අයිතිවාසිකම් කියන්න බෑනේ. හදවතට සත්‍ය පරම අයිතිය තියෙන්නේ අපිට. දේශප්‍රේමී එක්සත් ජාතික හදවත සජිත්ට නෙමෙයි ලැබෙන්නේ සුගට්ට. එක්සත් ජාතික පක්ෂ විරෝධී සියලු දේශපාලන පක්ෂ අපට සහයෝගය ලබා දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් තුනක් තරඟ කරනවා. කරු ජයසූරිය මහත්තයාගේ කණ්ඩායමත්, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායමත්, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායමත් මේ කණ්ඩායම් තුනම තරඟ කරනවා. ලකුණු තුනකින් තරඟ කරනවා. අපට කිසි ගැටලුවක් නැහැ. අපි අනිවාර්යයෙන්ම 3-2 බහුතරයකින් අපි ජයග්‍රහණය කරනවා. අද එක්සත් ජාතික පක්ෂයේ එක්සත් භාවයක් නැහැ, ජාතික භාවයක් නැහැ, පක්ෂෙත් නැහැ. සාමයක් තියෙනවද? නායකයා පක්ෂ ගහගන්න අවුරුදු 19ක්. දැනුත් මේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවට යන්න බලන් ඉන්නේ කට්ටිය. මහින්ද මහත්තයාගෙන එපා කියනවා. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලන්ට කටාරින්න බෑ. හැරිසන් කටාරියොත් VLU මණ්ඩලය කිව්වම වාඩි වෙනවා. රවි කරුණේ කටාරියොත් මහ බැංකුව කිව්වොත් වාඩි වෙනවා. කබීර් රසීම් කටාරියොත් අධිවේග කිව්වොත් වාඩි වෙනවා. කිරියල්ල කටාරියොත් අධිවේග 2 කිව්වොත් වාඩි වෙනවා. මේගොල්ලන්ට පුළුවන් සටන් කරන්න. මේගොල්ලන්ට සටන් කරන්න බෑ. मातले दमुल्ल प्रधान मार्गये नावुल नालंद प्रदेशयेदी बस रथ දෙකක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලැබුවා. दमुल्ल प्रदेशයේ පිරිසක් රැගෙන ශ්‍රී පාදයේ බලා ගමන් කරමින් තිබූ බස් රථයක් කන්ටේනර් රථයක් පසු කර යාමට උත්සාහ දැරීමේදී ඉදිරියෙන් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. පසුපසින් පැමිණි කන්ටේනර් රථයද එම බස් රථයේ පසුපස කොටසේ ගැටී ඇති බව පොලිසිය පවසනවා. අනතුරට ලක් වූ අනෙක් බස් රථය මහනුවර සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබුණා. මේ බස් එක ඕටේක් කරා එකපාරට. එයා ඕටේක් කරපු ගමන් මේක වැදුනා. වදිනකොට මම ඉස්සර කරපු ගමන්නේ මේ නෝ මමත් ඉස්සරහට පිටපස්සේ නෙතුනේ. කරගන්න දෙයක් නැහැ. මට ඉස්සර කරපු ගමන් මේකේ වැදුනා මේ බෙන්ඩ් එකනේ. බස් එක සිරිපාද යන වෙනකොට උදේ පාන්දර මේ බස් එකත් එක්ක ඉස්සරහ යන පොඩ්ඩක් වැදිලා තියෙනවා. මෙයා අක්කලාගේ බස් එක. මහත්තයා තමයි බස් එක අරන් ආවේ. දඹුල්ලේ මංගලපුර කට්ටිය ඔක්කොම ඇවිල්ලා තියෙනවා. අනතුරින් 12 හැවිරිදි සිසුවෙකු සහ තවත් කාන්තාවක මෙසේ ජීවිතක්ෂයට පත් වුණා. තුවාලකරුවන් දඹුල්ල මාතලේ සහ නාලන්ද යන රෝහල් වලට ඇතුළත් කිරීමටයි කටයුතු කෙරුණේ. තුවාල ලැබුවන් 10 දිනක ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර සෙසු පිරිස තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. බස් රථ රියදුරන් දෙදෙනාගේ අපරීක්ෂාකාරී රිය දහවණය අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ. දින කිහිපයක සිට අතුරුදන්ව සිටි කඩවත පොලිසියේ කොස්තාපල්වරයාගේ සිරුර පන්නල යක්විල වේරහැර බුලුගහවත්ත ගම්මානයට පිවිසෙන මාර්ගයට යාබද ඉඩමක තිබී සොයාගෙනුණා. කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව රියදුරෙකු ලෙස සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයා පසුගිය 17 වෙනිදා සිට අතුරුදන්ව සිටියා. මේ පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය පුළුල් පරීක්ෂණ සිදු කළා. කොස්තාපල්වරයා ඝාතනය කර ඇති බවට ලද තොරතුරු මත සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. යක්විල ප්‍රදේශයේ පදිංචියම සැකකරු හෙලිකල කරුණු මත පරීක්ෂණ පැවැත් වූ පොලිසිය ජයන්ත රාජපක්ෂ නැමැති පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර අද උදෑසන සොයාගත්තා. ඔහු වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙක්. මෙම කොස්තාපල්වරයා වත්තල ප්‍රදේශයේ මත්කුඩු ජවාරමේ නිරත කාන්තාවක සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළි වුණා. එම කාන්තාවගේ දියණියකගේ නිවස අසලදී පසුගිය 16 වෙනිදා මධ්‍යම රාත්‍රියේ මෙම කොස්තාපල්වරයාට පුද්ගලයන් 4 දෙනෙකු පහර දී ත්‍රිරුද රථයකින් පැහැරගෙන යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබූ බව පොලිසිය සොයාගත්තා. ඒ අනුවයි මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ දිගින් දිගටම විමර්ශන සිදු කෙරුණේ. පොලිස් නිලධාරියාගේ සිරුර සොයා දින 5ක කාලයක් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ පන්නල පොලිස් වසම කේන්ද්‍ර කරගනිමින්. එහිදී සොයාගත් පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මහමැතිවරණයට පමණක් නොව පළාත් සභා මැතිවරණයටත් සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඊයේ රැස්වුණු පාර්ලිමේන්තුවේදීද බොහෝ දෙනා අදහස් පළ කළේ 8 වන පාර්ලිමේන්තුවේ අවසන් දිනය බව අඟවමින් බොහෝ විට ඉදිරි සති 2 තුළ එය සිදු කිරීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. පාර්ලිමේන්තුව ලබන පළමුවනදා විසිරුවා හරිනු ඇති බවට දේශපාලන ශේත්‍රයේ ප්‍රබල කතා බහක් පවතිනවා. ඒ සඳහා ජනාධිපතිතුමන්ට බලය පවතින බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. රජය පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට විපක්ෂයේ විරෝධය පළවීමෙන් එය ඉවත් කර ගැනීමටද සිදු වුණා. ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව එමගින් යලි පිළිබිඹු වීම තුළ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වී තිබෙනවා. එසේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බවයි එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ. ස්ථාන දෙකක ඡන්දේ ලියාපදිංචි වෙන අවස්ථාවකුත් නැහැ. ඊටාම කලාතුරකින් කෙනෙක් ලියලා හිටියත් ඡන්දේ ස්ථාන දෙකක දාන්න බෑ. මම තින්ත පරීක්ෂා කරලා අලුතෙන් ගාලා තවම යන්නේ නැහැ. මාර්තු මාසේ පළවෙනිදාන් පස්සේ අතිගරු ජනාධිපතිතුමාට විසිරවන්න පුළුවන්. ඒ ප්‍රශ්නය අපි විසිරෙව්වොත් බලමු. මූද ගාවට යන්න කලින් ඇඳුම් ගලවලා නාන්න ලෑස්ති වෙන්නේ නැහැ. නාන ඇඳුම් ඇඳගෙන අපි විශ්වාස කරනවා ඔරු වරන් ගිහලා තියෙන පළාත් සභාව ඡන්ද විසීම නව පාර්ලිමේන්තුවක් පත් වුණත් හරි නැත්නම් මේ පාර්ලිමේන්තුව තව කලක් තිබුණොත් හරි එකතු වෙලා පැරණි ක්‍රමයට ඡන්දය පවත්වීමට පනත බලාත්මක කළා මේ අවුරුද්දේ අවසන් වීමට පෙර පළාත් සභා ඡන්ද විමසීම තියන්න පුළුවන් වේවි කියලා. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා ලබාගත් ඉඩමකට අදාළ රුපියල් මිලියන 50ක මුදල් පරිත්‍යාගයක් මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් වෙත ලබා නොදුන් බවට වන සිද්ධියක් පිළිබඳව කෝප් කමිටුවේදී හෙළි වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මට අර ඔබතුමා කියවනේ මිලියන 50ම මහානායක හාමුදුරුව දැනුවත් කළා තියෙනවා කියලා ලබා දෙනවා කියලා. ඒක ඒ ලියවිල්ල පෙන්නන්න මට. නෑ සමත එහෙම නෙමෙයි මම කිව්වේ. මිලියන 50ක් ගෙවන්න අපි විධායක කමිටුව අනුමත කරා. හරි ඒක පැහැදිලි. ඊට පස්සේ අපේ හිටපු ගරු සභාපතිතුමා මහානායක ස්වාමීන් වහන්සේත් සමග සාකච්ඡා කරලා ඒ මුදල මිලියන 25ක් විතරක් ලබා දෙන්න කටයුතු කරා. මහානායක හාමුදුරුව දැනුවත් වෙන්න ඕන විධායක සභාව මිලියන 50ක් පරිත්‍යාග කරනවා කියලා තීරණය කරා නම් මිලියන 50 ගැනම මහානායක හාමුදුරුව දැනුවත් වෙන්න ඕන. ගරු සභාපතිතුමා හැබැයි මහානායක හාමුදුරුවන්ට යවලා තියෙන ලියුමයි 25. තියෙන්නේ උන්වහන්සේට දැනුවත් කළ තියෙන්නේ මිලියන 25යි. මම කියන්නම් ඒක. තවද ශාමපාලි මහාවංශික මහානිකායේ මල්වතු විහාර පාර්ශ්වයෙන් වගින් දියත් කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 25ක් මුදල් පරිත්‍යාග වශයෙන් ලබා දීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු. ඒක හරි. එහෙමයි තියෙන 25යි. හැබැයි ඔබතුමන්ලගේ ප්‍රධාන විධායක කමිටුවේ ඒක වෙන් කළ තියෙන 2017 බජට් මිලියන 50යි. අනුමැතිය දීලා තියෙනවා. අප්‍රූව් කළා තියෙනවා. ඒත් ප්‍රශ්නේ දැන් අපිට එන්නේ මේ මේක තමයි ප්‍රශ්නේ එන්නේ දැන් ඔබතුමාලා මිලියන 50ක් අනුමත කරලා හැබැයි මහානායක හාමුදුරුවෝ දැනුවත් කරලා තියෙන්නේ මිලියන 25යි. මිලියන 50ක් අනුමත කරලා 25ක් කියලා එතන රැවට්ටීමක් කළ දෙන මහානායක හාමුදුරුවෝ. සභාපතිතුමා මේ අපි එවලේ සමහර විට අපි ප්‍රොජෙක්ට්ස් මේවා කරනවා සභාපතිතුමා මිලියන බජට් කරනවා මිලියන 50ක් කියලා වටේ තියෙන තව තාප්ප ගහලා අරවා මේව ඒවට ඔක්කොම තාප්ප ගහලි වෙනේමනේ. ඒ තාප්ප ගහන්න එපා මේකට. ඇත්ත වචන කියන්නේ. ඒ කියන්නේ ඒක තමයි සාමාන්‍යයෙන් තේරෙන්නේ. ඒ කියන්නේ ඒක ගල් කළා. එහෙටත් නැහැ මෙහෙටත් නැහැ. මේ පොඩි ගානක් 250ක් මේක තමයි ෆොරන්සික් කියන්නේ. පොඩි ගානේ ව්‍යවහාරික විගණනය කියන්නේ. වියලි කාලගුණයත් සමග පැය 24 පුරා අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීම දුෂ්කර වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ප්‍රධාන ජලාශය ඇතුළු පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර සිවියමින් පැවතීම ඊට හේතුවයි. විශේෂයෙන් උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩුපීඩන තත්ත්වයක් ඇතිවිය හැකියි. ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ ජලය ලබා දීමද සිදුවනු ඇති. ඒ පිළිබඳ දැනුම් දීම සඳහා කෙටි පණිවුඩ සේවාවක්ද ක්‍රියාත්මකයි. ජල බිල්පතේ ගෙනුම් අංකය යොදා 071 99399 අංකයට ජංගම දුරකථනය මගින් පණිවුඩයක් එවා ඒ සඳහා ලියාපදිංචි විය හැකියි. නොමිලේ ක්‍රියාත්මක මෙම කෙටි පණිවුඩ සේවාව මගින් ජල බිල්පත හා සම්බන්ධ තොරතුරුද ලබාගත හැකි බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තවදුරටත් සඳහන් කරන්නේ. COVID-19 වෛරසය දකුණු කොරියාවද බිලිගන්නා තත්ත්වයක් මතුවෙමින් තිබෙනවා. ඒ හේතුවෙන් දකුණු කොරියාවේ තේගු නගරයේ 125ක ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙසට එරට සෞඛ්‍යාංශ නිවේදනය කළා. දකුණු කොරියාවේ උද්ගත වෙති තත්ත්වය සම්බන්ධයෙන් එහි සිට තොරතුරු ගෙන එන්නේ අප විශේෂ නියෝජිත නිශාල් රත්නායක. නිශාල්, ඔබට අවස්ථාව. අයිබෝවන්, මා මේ මොහොතේ රැඳී සිටින්නේ දකුණු කොරියාවේ තේගු නගරයේ. ඉතින් මේ වන විට දකුණු කොරියාවට විශාල බලපෑමක් එල්ල කරන්නට හැකියාව පවතින කොරෝනා ආසාදනය විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මොහොතකයි මා මේ මොහොතේදී ඔබ හා සම්බන්ධ වන්නේ. ඒ අනුව මේ වන විට දකුණු කොරියාවෙන් සොයාගත් සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 204ක් බවට පත් වද්දී තේගු නගරයෙන් පමණක් මේ වන විට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 130ක් බව සෞඛ්‍යාංශ අනාවරණය කර තිබෙනවා. තේගු ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් රැකියාවෙහි නිරත වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන් තේගු සහ අවට ප්‍රදේශවල ඒ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරනවා. නමුත් මේ වෙනකොටත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මේ කොරෝනා ආසාදනය වූ බවට තොරතුරක් වාර්තා වන්නේ නැහැ. අනිසිබියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ සිටින පාර්ශවයන් තේගු සහ ඒ අවට ප්‍රදේශයේ දුමායනය කටයුතු සහ නිරෝධන කටයුතු සිදුවෙමින් පවතිනවා. කෙසේ වෙතත් මේ වෙනල තේගු සහාවට ප්‍රදේශවල තරමක ආහාර හිකිතාවයක් පවතින බව තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. මම නිසල් රත්නායක, දකුණු කොරියාවේ තේගු නගරයේ සිට ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන්. ස්තුතියි. COVID-19 වෛරසය හේතුවෙන් චීනයේ මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වන විට 2244 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බීජින් නගරයෙන් පමණක් ඊයේ දිනේදී අලුතින් රෝගීන් 1109 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව චීනයෙන් වාර්තා වී ඇති මුළු රෝගීන්ගේ ගණන 75685ක්. රෝගීන්ට ප්‍රතිකාර කරමින් දිනේ මුළු කාලයම ගත කළ තවත් චීන වෛද්‍යවරයෙකු වෛරසය ආසාදනය වීමෙන් අවාසනාවන්ත ලෙස මිය ගියා. ආසියාව, යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාව පුරා මේ වන විට ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. නවතම වාර්තාවලට අනුව එම සංඛ්‍යාව දහසක් පමණ වන බවයි වාර්තා වන්නේ. චීනයේ වූහාන් නගරයේ සිට වී සිටි යුක්‍රේන වැසියන් කිහිප දෙනෙකු තම මව් රටටගෙන ඒමත් සමග එරට වැසියන් නගර පුරා විරෝධතා ආරම්භ කර තිබෙනවා. එම පිරිස් වෙත විරෝධය දක්වමින් ඔවුන් රැගෙන ආ බස් රථවලට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරෙන බවයි වාර්තා වන්නේ. මේ අතර COVID-19 වෛරසය ලොව පුරා පැතිර යාමත් සමග මේ වසරේදී ඇමරිකා ඩොලර් බිලියන 29.3ක ගෝලීය ගුවන් කර්මාන්තයට ආදායම අඩු විය හැකි බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පවසනවා. දැන් ක්‍රීඩා පිටියේ උණුසුම. ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් පළමු එක්දින ක්‍රිකට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වෙත පැවරී ඇති අතර තුන්නිරියව් ක්‍රීඩක ක්විරන් පෝලාඩ් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකීන් අද දිනේ සිට අවසන් පුහුණුවීම් වල නිරත වුණා. ආබාධයක් හේතුවෙන් ඉන්දියාවේ පැවති 2020 තරඟාවලිය අහිමි වූ තුන්නිරියව් ක්‍රීඩක ඉසුරු දානට කණ්ඩායමේ සුපුරුදු ස්ථානයේ හිමිව තිබෙනවා. නුවන් ප්‍රදීප් සහ ලහිරු කුමාර කණ්ඩායමට ඇතුළත් සෙසු වේග පන්දු යවන්නන් වනවා. කොදෙව්වන්ගේ පන්දු යැවීමේ බලෑනිය ෂෙල්ඩන් කොට්‍රල්, ජේසන් හෝල්ඩර්, අල්සාරි ජෝසප් වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සමන්විතයි. දෙරට අතර මේ වන විට එක් දින තරඟ 58ක් පවත්වා ඇති අතර ඉන් 27ක ජය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. පසුගිය වසර දෙකකට ආසන්න කාලයේදී SSC ක්‍රීඩාංගණයේ එක් දින තරඟයක් පවත්වා නැහැ. දෙරට අතර SSC ක්‍රීඩාංගණයේ තරඟ 4ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 2ක් ශ්‍රී ලංකාව ජයගනිද්දී කොදෙව්වන් එක් තරඟයක් ජයගෙන තිබෙනවා. පන්දුවර 2020 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. ඒ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ලකුණු 17කින් පරාජයට පත් කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 134ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට පන්දුවර 19යි පන්දු 5ක අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 115ක් පමණයි. මේ අතර ඒ කාණ්ඩයේ යටතේ තරඟ වදින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය පර්ත්හිදී පැවැත්වෙනවා. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk